දෙදෙනාටම අදත් winmas.lk වීඩියෝ පාඩම් මාලාවෙන් කතා කරන්නේ අටවන ශ්‍රේණියේ සංඛ්‍යා රටා කියන පාඩම. එතකොට අටවන ශ්‍රේණියේදී අපි සංඛ්‍යා රටාව සංඛ්‍යා පිළිවෙල අපි කියන සංඛ්‍යා වැල ඔය විදිහට විවිධ විදිහට හඳුන්වනවා මේ අදහස. අපි මෙතනදී ටිකක් එහාට මෙතෙක් කල් එකක් ඕගොල්ලෝ රටාවට දීපු සංඛ්‍යා සම්බන්ධයෙන් ඉදිරි පියවරකට යන්න තමයි මේ අටවස්සේ අපි හදාගන්න. දැන් බලන්න අපි ලියනවා ඉදිරි සංඛ්‍යා 2 4 6 8 රටාව. අපි දැන් මේකේ විශේෂයෙන් කලකනවා අපිට කියන ප්‍රමේය දෙකේ ගුණාකාර රටාව දෙකේ ගුණාකාර රටාවක් මේක පිළිවෙලක්. ඊළඟට 10 මෙතනදී අපි බලනවා මේකට පොදු පදයක් කියන්නේ කතාවක පොදු පදයක්. ඔබ තමයි අපි මොකද තේරුම් ගන්න ඕනේ. දැන් ඔබට පැහැදිලි වෙනවා ඊළඟට ඉන්නේ 10. තව එකක් දෙමු 12. මොකද යන ප්‍රමාණ දෙක කියන පදය පළවෙනි පදය. දෙක කියන්නේ පළවන පද. දෙවන පදය 4. තුන්වන පදේ 6. හතරවන පදේ 8. ඔය විදිහට. එහෙමනම් අපි මේකේ පොදු පදේ කියන්නේ n-වන පදය. මොකක්ද ඉගෙන ගන්නේ? මේ රටාවේ නම් මොනවද? පළවන පදේ නම් 2නේ. පළවන පදේ 1 වැඩි කරලා 2 2යි. දෙවන පදේ නම් 2 වැඩි කරලා 2 4යි. තුන්වන පදේ නම් රටාවේ 3 වැඩි කරලා 2. හතරවෙනි එක නම් හතර වැඩි කරලා 2. හරිද? එහෙනම් එන්නන පදේ නම් එන්න වැඩි කරලා 2. මොන කතාවක් ආවද? එහෙනම් මේ එන්නන පදේ කියන්නේ එන් වැඩි කිරීම 2. මේක සිදු කරනවා කියනවා 2යි 1. එහෙනම් 2 ගුණාකාර රටාවක පොදු පදේ මොකද්ද? 2යි 1. 2 ගුණාකාර. අපි මෙතන බලමු මෙහෙම. 5 ගුණාකාර ගමු 5. 10 15 20 25 මොකද ලියගෙන යන්න බලමු. එතකොට 5 ගුණාකාර රටාවේ පළවන පදේ 5. 5 කියන්නේ පළවන පදේ. දෙවන පදේ 5 ගුණ කිරීම 2 දෙවන පදේ. තුන්වන පදේ 5 ගුණ කිරීම 3. එහෙනම් එන්වන පදේ 5 ගුණ කිරීම n කියන්නේ 5යි n. 5 ගුණාකාර රටාවේ පොදු පදේ 5යි. 2 ගුණාකාර රටාවේ පොදු පදේ 2යි. එහෙනම් 7 ගුණාකාර රටාවේ පොදු පදේ 7යි. 10 ගුණාකාර රටාවේ පොදු පදේ 10යි. ඔන්න ඒ වගේ සරල අවස්ථාව පැහැදිලි. 1 3 5 7 9 මේ ලිවි ඔත්තේ සංඛ්‍යා. මේ රටාවේ අතන මේ 1 එකෙන් මොකද ඊගේ වැඩි වෙවි යනවා නෙවෙයි 2 2 එකතු වෙනවා. දැන් මේ රටාවට පොදු පදයක් අපි ලියන්න ක්‍රමයක් හදාගමු. මේ බලන්න ගුණාකාරයක් මේ මේකේ 1ට 2ක් එකතු වෙලා 3 3ට 2ක් එකතු වෙලා මේ හැම වෙලාවෙම මෙන්න මේ පද දෙක අතර 2ක් එකතු වීම නේද මේ බලන්න. දැන් හඳුන ගන්න ඕනේ. එහෙනම් මේක 2 2 එකතු වෙනවා කියන්නේ මට 2යි කියලා ලියන්න පුළුවන්. 2 සම්බන්ධයක් තියෙනවා 2යි කියන. හැබැයි පළවෙනි පදයේම 2 වුණා නම් මේක 2යි කියන රටාව හරියට අර්ධ සංඛ්‍යාවක් ගන්න. මේකෙදි පළවන පදේ අපිට එකනේ ඉන්න ඕනේ. එහෙනම් 2යි n කියන පදයේ 2ට අපි එක ආදේශ කරොත් අපිට එන්නේ 2 කියන පදේ. මම මේ කරේ n වෙනුවට 1 කියන ඉලක්කම දැම්මා. දාලා බලුවා එන උත්තරේ 2. අපිට ඕනේ පළවෙනි පදේට 2 නෙවෙයි 1. මේ පළවෙනි පදේ 1 වෙන්න ඕනේ. එහෙනම් මට මේ අගේ එකක් අඩු කරන්න ඕනේ. බලන්න 2 එක ගන්න ඕනේ 1. අපි බලමු අපිට ඕනේ පස්වෙනි පදේ කියලා. එහෙනම් 2i n ඍණ 1 කියන පොදු පදයේ
පස්වෙනි පදේ නම් මම එන්නෙන්නට පහ ආදේශ කරනවා. දෙවරක් පහ 10 අඩු කිරීමක තියෙන නම එනවනේ පස්වෙනි පදේ නම. එහෙනම් මේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය 2 එන් 3 එක. 2 එන් 3 එක මේක තමයි ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය. දෙවෙනි පදය 7. දෙවෙනි එක 10. 13 16 19 දැන් මේකට පොදු පදයක් කියන්න ඕනේ. පොදු පදේ මොකක්ද කියලා අපි කියමු. කොහොමද හොයන්නේ? කීයක් එකතු වෙලා? 3ක්. ආපහු 3ක් එකතු වෙලා. එහෙනම් මම ලියනවා දැන් 2ක් එකතු කරලා 2යි. මේක එහෙනම් 3යි. 3ක් 3යි. අපිට පළවෙනි පදේට 7 ගන්න ඕනේ. මම දන්නවා 3 එන් කියන ප්‍රකාශනයේ එක ආදේශන පළවෙනි පදේ කීයද කියලා. 3 වරක් එක 3. මට ඕනේ 7. එහෙනම් මෙයාට අපි 4ක් එකතු කරාම හරි වෙයි. එතකොට අපිට 7. ඒ කියන්නේ 3 ගුණාකාර රටාව තමයි. හැබැයි ඒක පටන් ගන්න 3 නෙවෙන නිසා අපිට යම් ගාණක් එකතු කරන්න අඩු කරන්න වෙනවා. තුනේ ගුණාකාර රටාවක් තමයි මුලින්ම අපි එකතු කරන එකතු වෙන නිසා තුනේ ගුණාකාර. හැබැයි පළවෙනි තුනේ ගුණාකාරය හැටියට 3 නෙවෙයි වෙන්නේ. පළවෙනි පදේ කියන්නේ 7. එහෙනම් තුනේ ගුණාකාර දෙකක් කියහම තමයි 3 + 2 6. එන්නේ නේ. එතකොට 7 අපිට පළවෙනි පදේ එහෙනම් තුනේ ගුණාකාර රටාවෙන් අපි එහාට මෙහාට කරලා අඩු වෙනවා එකතු කරන බලමු. බලුවා මෙන්න 4ක් එකතු වෙනවා. එහෙනම් මේකේ පොදු පදේ 3n 14. දැන් අපිට මේක හරියට බලද හැකි 3n 14 කියන පොදු පදයට අපි හිතමු අපිට 4 වන පදේ කියලා. දැන් අපි දන්නවා එන්න ඕන 16. අපි ආදේශ කරනවා 4 එන්න වෙනවනේ. මුලින් ගුණ කරනවා 3 + 4 4 12. 12 4යි. 16. හරි එනවනේ. එහෙනම් මේ සංඛ්‍යා රටාවෙන් පොදු පදයේ 3n 14. දැන් තමයි පැහැදිලි වෙන්නේ බලන්න මේ විශේෂ සංඛ්‍යා රටාව තව 1 3 6 10 15 මේකට අපි කියනවා ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කියලා. හේතුව මේව ත්‍රිකෝණ ආකාරයෙන් ලියන්න පුළුවන් මේක. 1 3 සමපාද ත්‍රිකෝණයක් මේ 6 රටාව මොකද මේ නැත්නම් පේනවා ඒක අතර විදිය 10 මේක ත්‍රිකෝණයක් නේ. 6 10 නේ. 15 තුන. එතකොට වෙන්නේ පළවෙනි එක 1 1යි. 1ට 2ක් එකතු කරනවා මේ හදා වෙන. 1ට 1 3 2ක් විතර. 3. 1ට ආයි 3ක් එකතු කරනවා. 1 දන 2 දන 3. 6 නේ. 1 දන 2 දන 3 දන 4. 10 කියන්නේ අර වගේ සමාන පදයක් මේකතු වෙන්නේ. එහෙනම් අපි ගුණාකාරවල කියන්න බෑ. මෙතන 2ක් එකතු වෙලා තියෙන්නේ. මෙතනදී 3ක් එකතු වෙලා, මෙතනදී 4ක් එකතු වෙලා, මෙතනදී 5ක් එකතු වෙලා, එහෙනම් රටාවක් තියෙනවා. එතන 6ක් එකතු වෙනවා. දැන් එහෙනම් මේකේ පොදු පදේ ගන්නවට. එතකොට අපිට පේනවා පළවෙනි පදේ ගන්න පුළුවන් මෙන්න මෙහෙම නේද? 1 වැඩි කිරීම 2 බෙදීම 2. 1යි. 2 වැඩි කිරීම 3 බෙදීම 2. 3යි. 3 වැඩි කිරීම 4 බෙදීම 2. 6යි. 4 වැඩි කිරීම 5 බෙදීම 2. 10යි. ඊට වඩා එකක් වැඩි එතකොට එහෙනම් ඊළඟ 5 වැඩි කිරීම 6 බෙදීම 2 15 වෙනවා. බලන්න අන්න ඒක 5ට 15යි 5 මේ 5 වෙනි එක. පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක. 6 වෙනි එක නම් 6 වැඩි කිරීම 7 බෙදීම 2 21. දැන් ඔන්න මට රටාව ගොඩනගා ගන්න. පළවෙනි පදේ 2. 2.
tuna, hatar, paha, haya, hapai, me, pala, ikanam, metana deka, ikata wada, ikak wadi, dekanam, metana tuna, tuna nam, metana hatar, hatar nam, metana paha, paha nam, metana haya, haya nam, metana hatar, atanam, namaya, bisalam, bisiyeka, ehenam, ennam, en, wadi kirim, en tawada, ikak wadi sangkya, alam. In wedi kirim endane eka haya na haya wedi kirim haya teka ekathu wenawa hatara me nisa mata endane eka danna eka bhagi ena menna trikona sankhya rada api lenawa n wara endana eka bedima deka onna trikona sankhya rada podu pade oya langa o 10 wenna trikona sankhya awashaya da api adeshana obata yenne ne 10 10 ta ekak ekathu kara deken beduwa 10 ekai 11 balanna wadu dewara ekai dewara 5 ekare 55 kawidiyak thiyena mewa 10 wen trikona sankhya onna eke indala 10 ekata karanne uttare na 4 wen trikona sankhya wala 1 2 3 4 ekathuwa anuyata purna sankhya wala ekathuwa yanna puluwa 10 wen trikona sankhya Siya, 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 siya